න තුර බනවත් ුවන වැඩටහනමග විාමිඩයනට මත්ත්‍යෙන් අපි සාකචාාවයම සිතනක නැතර ත සිට යිම බඩටන්ගන්නටපු අපිතාර ලපිල් රෝග එතකොට දැ මේ රෝගයා හදිසේ රෝහට එනක නතර. ො අපේ සිරිතත් තියනවා සානය රෝගයක නත්ත අපි රගයක් ගෙක්් කතා කරලා හ දුරකතනය කතා කරලා හන අපි ගාවවුගේ දුරකතනක තියනවා තරවුම් පැවස්සව අපි තීරණය කලා ගොඩදකම යන්න. එතකොට දැන් ඉදිරිිය අනාගතයේදී සහරට මේේරෝගියයටට අපපහුව නටවයි මකද අපි දුන්න ප්‍රතිකාරය තුළින් ඒ ප්‍රෝගියයාට යම්කි සවතාවක් දැට ලැබි ලතින් අප ඇැවිදුු පරරික්ෂාවිඒක ඔපපු කර තියෙන්නේ නමුත් ඒක ප්‍රමාණවත් මදි. ඒක ප්‍රමාණවත් මදි දීර්ගකාලීන සුවතාවයක් සඳහා. එතකොට මේක යම් කාලයකට ඇතිවෙේ න ආයරෝගය මත්තු වෙන. ඒවගේම තම ඒක රෝගියෙක් පියරු පිළිකාව සයිත රෝගියක් තවත් රෝගියෙක් අකරය පත්තු ප්‍රදේශයෙන්. ප්‍රතිකාරගන්නටාව ශල්ල කර්මය කර ගත්තා ඉ එකන්නේ පියරු පිළිකාවට කළ යුතු ප්‍රතිකාරයේ ප්‍රධානම ප්‍රතිකාරයක් කරගත්තා සම්මත ප්‍රතිකාය ඇයට මොක්ද ශල්ලර්මය ශල්ල්‍ය කර්මය කර පියවුර සහ කියල්ලේ ඇතිකුද්දටීවත් කර ගත්තා පිවුරවත් කරගත ඉලට පට වාර්තාව අහවාම අපිට ඒක දිහා බලලා නිගමනයට එන්න පුළුවන් මේ පිළිකාවට මේ ප්‍රතිකාරී තරම් මදි. මේ පිළිකාවේ සයිල්ල මේ මොහොත වෙනකොට වෙනත් ඇැන්වලත් තිබිය යුතුයි. ි පරීක්ෂණ කල බැලුව කිසි කට හුන්නේ. නමුත් අපි දන්නවාට සකන් පරීක්ෂණකට ට පරික්ෂණක දකන්නට යම්කි සයිර ප්‍රමන් ට වැඩිය බ මුත් අප ැනුමනුව අපට කියන්න පුල මිටකොඩා යමක් රෝගයාතුළ තියෙනවා. සහ පිය ඔවුන්ගේ තියන ප්‍රතිග්‍රහ පරිීක්ෂාවක් කියල ඒස්ත්‍රජන ප්‍රතිග්‍රහ ්‍රජිත්‍රෝන් පතිදරාසා හට ිය කියල ප්‍රතිග්‍රහක වර්ගිකක් කරන ඒකෙද ඇයගේඒස් ට්‍රජන් ප්‍රජිස්ටරෝන් පතිග්‍රහක තිබ නෑ සහ හට නිියව් ප්‍රතිග්‍රහක අතිශයෙන්. එතට අපි නිගමන කර මේ ඉතාමතු දරු පිකාක් මේ පිළිකාවට දැඩි ලෙස ප්‍රතිකාර කළ යුතුයි. නමුත් ඉගන ගත පුද්ගලය ඔවු අපි කිව දයඇහුවේන ෝ කිවවා ප ගොඩ වෙකට යනවා කියලා නමුත් අපි විුද්ධ ව හැරෝගියට ආගැ වාද විවාධති කරන්නබ පි කන්ප්ලක් ඔබට මේ ප්‍රතිකාරය නොකරොත් වැඩි අවස්ථාවක් තියන නැවත පිළිකාමත්තුවෙන්. මාසහයක් හතක්ගියා මකද මුලින් කරපු ස්කෑන් පරීක්ෂණ ක්කම ජතාතත්වේ තිබ්බේ කිසිම ප්‍රශ්නයක් තිබෙන මා සහයක් විතරයනකොට අ ගොඩ වෙදකම්රපු වෛද්‍යවරයක් වා දැග හිල්ලා ස්කෑන් පරක්ෂණ කරගය අනිත්්‍යක තමයි ස්කෑන් ප්‍රක්ෂණ කරගනයනකව ස්කෑදැගේ කියැන්නේ ඒ වෛද්‍යවරයා ඒ ගොඩවෙදකම් කරන කෙනාට කිසිම් ක්‍රමයක් නැහැ රෝග සුව වනාධ කියලා නිගමනය කරන්න එක ඒකින් ඔප්පුෙන. එතකට සම්බත ප්‍රතිකාරය පහිට පතන්නට වෙන ගැනඒ ප්‍රතිකාරය සම්පූර් නැහැ අංගසපුරණය. එඒොට ඔහු කොම්බයික් ඇවිල්ලා කොළම්බට ම දිගාවට ම ොම ඇවිල් පරක්ෂණ ගත් කිසි ප්‍රශ්යන ොටක ක ම මංන්ව ම පි කහු කරනක නමුත් ඒ ප්‍රපාලම තමයි සල්ලකරමින් පස්ෙත් තිබේ. නොමුත් ඔහු වෙබසයිට් එක ම හින ගොඩ මහතුර වෙබ්සයිට පවිචිරන කියල සම්ප්‍රදායකදම හතුර නමුත් වෙබ් සයිට් එකක වෙබ බඩවියක යගේ පින්තූරයක් සහිතව විස්තරේ දැම්ම. පස්සේ මන්ගේ වෙබ්සයිට් එකත් බැලවා ඊට පස්සේ මාසක පයක් කියනකොට ඇයටට. ේදනාවක්ෙන්න්න ගත්තා උදරේ ප්‍රදේශයෙන්. නැවත ගියයි ගොඩ විද ගහතය හම්බේන්න. ගාට පස්කුව යිස්කෑණ එකක් කරෙන. කොළ බවා යිස්කෑනණ එකක් කර ගත. ඊට අමතරව ඇගේ ශල්ලය කරමය කරපු ප්‍රදේශය තුළ තුවාලයක් මතුන්න. දැම්කින් කෑල්ලකුත් තරම් බැලුවවා බැලූ හම නැවත පිළිකාව මතු වෙලා. දැම් මොකද කරන්නේ අරවිද මහතය ගට ගියා මට කරන්න දෙයක්නෑ මගේ වැරැදන්නේ ස්කෑන් පක්ෂණකර අද්‍යවරතයි වැරද කලා තියන්න කියලා කිවවා. දැම්මොද මේකින් තේරෙන්නේ. ඒ පෙ ද කරන්න දන්න මගාවට ද අපට ප්‍රතිෂය කරන්න බෑැ ය රෝගගේ අන්ඩත් පුළුවන් ඩ පුුවන් ඒක රෝගගේ සුභාවය අපි රෝගගේ බාරගත් බලනගට අක්මාවටත් පිළිකාව පැතිරලා. ශල්ල කර්මය කරපු තැනත් පිකාව තියෙන මුත් අපි අපේ ප්‍රතිකාරය පටන්ගත්ත අද වෙනකොට සල්්‍ය කරමය කර තැන තිබ පිකාවත් නැතිවුණ අක්මාව තිබ පිකාවත් නැතිවුණ නමුත් අපි දන්නවා ඒ පිළි නැවතමතු ව අවස්ථාව වැඩි. හොකද හේතුව ඒ අවසාන අවස්ථාවත්. නමුත් රෝගයා අදරත් සුවෙන් ඉන්නවා සම්මත ප්‍රතිකාර නිසා දැන් බලන්න දැ ඔය කියපු ගොඩවෙද මහත්වයා නිකන් එෙමේ ප්‍රතිකාරය කරේ ජනවාධී තුළින් විශාල ප්‍රචාරයක් ලබාගත්තා ජනවාධීතුළින් විශාල ප්‍රචාරයක් ලබාගත්තා රටේතියන තරු පහේ හෝටලයක මාධ්‍යසාකච්ඡාවත් තීර තමයි මේකතරේ. තර බලන්න මෙච්චර දරුණු දෙයක් ඔහු විසින් මේ රෝගෙන්ට ඒකයි මං කියන්නේ අපිට ඕකට හැක්පෙන්න්න බැහැ අපිළ හැක්කේ ද මගේ වගකීම තමයි පිළිකා රෝග විශේෂක්ය වෛ්‍යරයෙක් දිහට පිළිකාවට ප්‍රතිකාර කිරීම පිළිකා වලක්වා ගැනීම කියාදීම සහ මිත්‍යා මතවලින් රෝගීින් බේරගැෙන මේක මගේ ෘර්තියේ කාර්යන් කීපයක්. ඉතුට ඒ අනුව තමයි මං ජනතාවට කියන්නේ මුලාවෙන්නපා. හොඳ වනා කියල කියන එක මුලාවා. දැ අපි ප්‍රතිකාර කරනකට අපිට පුළුවන්ද කියන්න පිළිකා රෝගියකුට ඔයා සම්පූර්ණයෙන් සුවයි. මේ කවද්දාකක් කිසිම පිකාරග විසක්න වෛද්‍යවරේ රෝගයකට නොකන කතාව. බටහෙර උනත් එහෙමයි අපි කියන්නේ ඔබට විශාල අවස්ථාවක් තියෙනවා පිකාවස්ස්ුවතාවට පත්වයෙන් ඒ වගේම තව සුළු අවස්ථාවක් තියන නැවතමත්තු වෙන් පුොදඒක මයි ස්භාවේ අප ඇත්තත්වෙ හොද දයතු. පිකාව ස්භාවයකයි සබට වසර විශසකට පස්ස නවතමත්තු වෙන්න්න පුළුව ම දැක යන වැනි රෝගීන් එතකොට අපි ඇත්ත තත්වය ප්‍රකාශ කරන්නට ඕන ඒනිසා අපි සමහ පිලිකා තියවා නිට්ටාවටම සුව කරගන්න හැකාව තියනවා. සමහර පිළිකා තිය දිගත්තේ ි දන්න පිළිකාවලින් තුනෙන් එකක් වක් ගන්න පුුව හොඳ කරන කත පැත්තක තිය වලක්වාගන්න පුළුව. රට වත් තුන ක කින් හඳරගත්ව නිටාාවටම සුව කරන්න ළුව තත් නින්කත් ය පියමත කරන්න හඳනේ. හද කරන්න මාරුයි. එතකොට ඒ පිළිකාවලට අපි දිය යුතු ප්‍රතිකාරයයක් තියනවාඒ පිකාට තරන්නේ දර්ගවශයෙන් සාකච්චා කරන්න පුළ හොඳ මාතකාාවකත් සහන ප්‍රතිකාරය කියක අප මේ සම්මත ප්‍රතිකාරය තුළ තින බැදගත්මොටසක්කේක. එතට අදට ලංකාවේ සහන ප්‍රතිකාරය කියනෙක ඇච්තර දියුණ වෙලා නෑ මට හිතෙනවා මෙන්න මේ අඩුපාඩුව හින්ද තමයි. රෝගීන් බොෝදුරට විකල්ප මාර්ගොස්සේ යන්නේ. ඒක රෝගින්න්ට බැනවැද යුතු කාරණාවක් නොමේ මොද පිළිකාවක් වගේ රෝගයක් ඇතිවුණහාම රෝගීන් සහවුන්ගේ පවුල්ලො ලයි. ඉතාමත්ම අසරන තත්වයට පත්වෙන. ඔවුන් ඉතාමත් මසන මොන මොන බුද්ධිමතුන් මොන උගත වනත්. මොන සල්ලි තිබත් ලක් ගන කෝට ගන සල්ලිතිබත් ඔුන්සරනතාාවට පත්ව ඔවුන් අර කියෙ දියගෙන මනස්සය පිදුර ගහෙත එෙලෙනවා කියලා අන්නේ තත්ව පත්ව. එතකොට එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට බලාපොරොත්තුවක් ලබාදුන්නොත් සාවද්‍ය ලෙස. මේ අපි සම්පූර්ණය සුව කරලා දෙවා කියලා ඔවුන් ඒ තුළට අර මෙරුවා පහනට ඇදිල යන වගේ. බේ ඇදිල යනවා ඇදිල ගහිල්ලා වසාන ේරුවට මුොන්නනම් හන්න විවාසයනෙක් නමුත් අපි ඇත්ත තත්වේ රෝගයාට ප්‍රකාශ කරලා යතාතත්වේයට මුහුණ දීමේ අවස්ථාව ලා යීතුයි. හොඳ කරන්න පුුවන් අපි හොඳ කර දෙන්න. හොඳ කරන්න බැරිඒවා හොඳ කරන්න බැහැ කියනදී ලෙඩාට කියල දීලා ඒ ලෙඩා ජීවත්වෙන කාලය තුළ ඔහුට සාමාන්‍ය මනුස්සෙක් විදිට. ජීවත්වීම හැකියාව ලබා දීතුයි. ඒ තමයි සහන ප්‍රතිකාරය කියන්නේ මං හිතනන්නේ තවත් දිනක මාතෘකාවට එය. ශේෂ මාත්‍රකාවක් වේ සහන ප්‍රතිකාරය කියන්න මොකක්ත කියනෙ. හොඳයි හිතෝතුනි අප ඉදිරි දිනේකදී සාකච්ඡා කරට සූ දඩම්. සාහන ප්‍රතිකාරය කියන්නේ මොකක්ද කියන එක පිළිපදොත් අපි ඉදිරිදිනයකද ප අපිසාකචක්කට සූදනම් එහෙනම් අදවසේද අප සංගිනයන්ට සූදනම් පිළිකා පිළිබදව ඔබට යම් කිසිවූ දැනුම්වත් කරගැනීම කර ගැනීමට අවශ්‍යනම් ඔබ අමතන් අපේ වයිදතුමා විශේෂනවයි දශා ගුණ තිිලක වයිදතුමාව දුරකතනාක අප සඳහන් කරම ඔබතුමාගේ බිින්දු දෙකයි යනු හතරයි. හතකයි හතරයි බින්දුවයි අටයි බිින්දුවයි නමේ බින්දුවයි පහ නැවත සදාහන් කරම බින්දුදක යනු හතරයි. හතයි එකයි හතරයි බින්දුවයි හටයි බින්දුවයි නමේ බින්දුවයි පහ. එන තවතුන ප අදවස්ට ඔබ නිවසිම අ කරේ සම් ගෙනන න්නටයි සුදනමෙන් නිසු නත වැවටන හරහ ඔබ ජවිත නිරෝගිමත් කර ගැනීමේ අටියෙත් අපි. මේ ආකාරයෙන් සූනත වැඩ සටහන් නිරන්තරයේ මෝපේත ගෙනෙනවා. ඉතින් ඔබ පිටයෝද ශක්තියක් ඔබේ යෝචචනනාශෝදනරත් අප වෙත දන්වන් අප ඒවා හිස් මුදුනෙන්ම පිළිගන්නට සූ දනම්. ඒවගේම ඉදි්‍රයේදී වැඩසටහන් වලද ඔබේ ම්කිසිව ගටලවා සාක්චාකිරීමටතිබෙනවන පිබඳවත් අපි දැනම්වත් කරන්න එනම් අිද දවසට සමග ෙනනවා රෝගිමතු හැදින පාත්නකර ස් . ලබනාව් හෙටතදවස ස්වන් සම්ම වේවා.